ඔබ මේ දකින්නේ බර්ටි කුමාරසිල්ලා. මොහු පොරගොල්ල දීපසිකා ක්‍රීඩා සමාජයේ ප්‍රබල ආදර කරුවෙකු. ඒ වගේම පොරගොල්ල ශාන්තිකා ක්‍රීඩා සමාජය තුළ දක්ෂ ක්‍රීඩකයෙකු. තිදරුපියෙක්. මොහු මීට ඉහතදී රැකියා කරන ඒ තමයි ගල්ලදාරි කුලේ ආරක්ෂක. මොහු ඊට අමතරව ලැබෙන සෑම කුලී වැඩක්ම අවංකව ජීවත් වෙච්ච මිනිසෙක්. මොහුගේ ඉරණම නොසිතුව මොහොතක මෙන්න මේ ආකාරයෙන් විසඳන ඔහු නිදක් ඉසීමට ගොස් ඉන් ගොඩ වෙන අතර යුද්ධයේ කඹේ ලෙස්සාගෙන ගොස් නැවත ප්‍රපාතයට ඔහු ඇද වැටේ. ඒ කේදිනිය තත්ත්වය ඔහු මුණ දෙනකොට ඔහුගේ වෛද්‍යවරුන් ඔහුට ප්‍රකාශ කරන ඔහුගේ සුසුන්නාව අහිමි වුණා. අද ඔහුගේ පාදයක් ඉවත් කර ඉතාමත් අසන්න තත්ත්වය හුදකලා විසිරිනවා. මේ தත්ත්වය හෙට දවසේ ඔබට වෙන්න පුළුවන් මට වෙන්න පුළුවන්. මේ தත්ත්වය අපි විමසා බලමු. මේ බර්ටි මහත්මයාගේ මම ගලදාරියන් සේවය කරා. ඊට පස්සේ මාගේ පවුලෙන් නිතුව සඳහන් වැඩිදියුණුට ගලදාරි හෝටලේ ආරක්ෂකංශයේ සේවය කරා. එන අනතුරුව මම කුලී වැඩ කරන අතරදී මාව මේ தත්ත්වයට මාව පත් වුණා. මගේ සුසුන්නාවක් වියවි, මගේ පාදයක් අහිමි වී මාව අසරණ තත්ත්වයට පත් වුණා. එම නිසා මට මේ එතනින් මේ කාමරයට කොටු වෙලා මම ඉන්නේ. මට ඔබතුමාගේ උතුනේ උට මොටර්සයිකලයක් ලබා ගැනීම සඳහා මට ඔබතුමාලා උදව් වෙන්න මට මේක ඇතුලෙන් එළියට ගිහින් සමාජයේ අම්මාමල නැන්දලා අම්මල තාත්තලා ආශ්‍රය කරලා කතා කරන්න, ඒ වගේ මට පල්ලියට යන්න, පන්සලට, එතකොට උත්සව අවස්ථාව වලට යන්න මේ මට ඒක ලැබුණොතින් ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා මාගේ දරුවන්ගේ සහ මාගේ ජීවිතයේ දරුවන් තුන්දෙනායි වැඩත්තුවට මොනවහරි කුලී වැඩක් එක්කෝ කුලී වෙන්නේ නෙමෙයි සුරන් රැකියාවක් වශයෙන් මොනවහරි කරගන්නට මට ඒ මෝටර්සයිකලේ ප්‍රයෝජනවත් වෙනවා. එම නිසා ඔබතුමාලාගේ අසරණ තත්ත්වය බලලා මාහට ඒ උපකාරය ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනි. යේසුස් පිටේ මොසරණ සංවේදී හදවත් ඇති ඔබට කවදත් අපේ රටේ හැම විපතකදීම හැම අසරණකම වෙතින් මුල් මහත්යේ මහපලේදී අත්තන ජනරාව ඇටියට මේ සංවේදී හදවත් ඇති ඔබට මේ බර්ටි කුමාර මහත්මයා ඔහුගේ ආයාචන ඉදිරිපත් කර සිටියා. එහෙමනම් ඔබට පුළුවන් මේ උතුම් මේ தත්ත්වයට ඔහුගේ අසරණකමට පිහිට වෙන්නට. ඒ වෙනුවෙන් ඔබගේ දුරකථන අංකය මේ මොහොතේ ප්‍රකාශ කළා. මාගේ දුරකථන අංකය 077 25 45 573 යන දුරකථනයට මට ඇමතුම් ලබා දී ඔබතුමාලාගේ ආධාර උපකාරය සහ සහයෝගය නැත්නම් රෝද තුනේ ඔටෝ මොටර්සයිකලයක් ලබා ගැනීම සඳහා ඔබතුමාලා ඉදිරිපත් වී මට ඒක ලබා දෙන ලෙස මා ඉල්ලා සිටිනවා. ඉතා ඕනකම නිසා ගෞරව සිපිහිටයි බුදුසරණයි.